දිවයිනේ අද දිනේත් සුපුරුදු පරිදි සවස්ජාමයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුණු සහිත වැස්තත්යන් දිවයින පුරාම නිර්මාණය වෙනවා. මීට අමතරව අපිට තරමක තදවැසි අපේක්ෂා කරන්න හැකියාවක් තියෙන්නේ මධ්‍යම ඌව නැගෙනහිර ඊට අමතරව වයඹ වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. අනිත් එක මේ වර්ෂාවේ තියෙන විශේෂත්වය තමයි වැස්ස පවතින අවස්ථාවේ තදබල ලෙස වර්ෂාවත් එක්ක తాවකාලිකව තද සුළං අකුණු අනතුරු ඇති වෙන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම ජනතාවට මතක් කරනවා මේ අකුණු අනතුරු වලින් සිදුවෙන හානි වළක්වා ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. කෙසේ නමුත් මේ වැසි තත්ත්වය 18 19 කියන දිනයන් වලදී මේක නීති දිග කොටසේ උදේ කාලෙත් වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. හැබැයි දැනට මේ වහින සවස් ජාමයේ වැස්සට වඩා වැඩි වර්ෂාපතනයක් 18 19 යන දිනයන් වලදී ඇතිවීමේ හැකියාවක් දැනට අපිට අපේ විශ්ලේෂණ වල පෙන්නුම් කරනවා. වැසි තත්ත්වයත් සමග නායාමයේ අනතුරු එඟවීම් නිකුත් කර ඇති බැවින් දැඩි අවධානය යොමු කරන ලෙස ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය දැනුම් දෙනවා. ඊයේ දිනේදී පැවති අධික වර්ෂාපතන සමග ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය ඊයේ පසුරු 4ට නායාම අනතුරු එඟවීම් නිවේදන නිකුත් කරන ලැබුවා. ඒ අනුව බදුර දිස්ත්‍රික්කයේ ඇල්ල හාලියල හපුතලේ සහ හල්දුම්මුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත උඩුනුවර සහ යටිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් කෑගල් දිස්ත්‍රික්කයේ යටියන්තොට කෑගල්ල ගලිගමුව දෙහිඔවිට වරකපොල සහ මවුනල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර කලවාන ඉඹුල්පේ සහ බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධිර 1 යටතේ විමසිලිමත් භාවි සිටින යන නිවේදනය නිකුත් කරන ලැබුව අතර මෙම නිවේදනය අද පස්වරු 4 දක්වා ක්‍රියාත්මකයි. ඊට අමතරව අද දිනේදී ලැබෙහි වර්ෂාපතන සමග මෙම නිවේදනය යන්තර වෙනස් වීමට ඉඩ තියෙනවා.